The Big Story. ප්‍රේම් කුමාර් ගුණරත්න මහතා අද අත්අඩංගුවට පත් උනේ කෑගල්ල රංවල ප්‍රදේශයේ පිහිටි සිය මවට අයත් නිවසට පැමිණි අවස්ථාවේදී. කෑගල්ල පොලිසියේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඔහු එලෙස අත්අඩංගුවටගෙන තිබුණා. මාස කිහිපයක කාලයක් පුරා සැඟව සිටි ප්‍රේම් කුමාර් ගුණරත්න මහතා අද සිය නිවසට පැමිණ තිබුණේ තම මව අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්. මම රාගම රෝහලට ගිහිල්ලා බෙහෙතරන් ගෙදර ආනකොට මෙයා හිටියා. පස්සට ඒකින් පොලිසියෙන් ආවා. මෙයා වෙකරගෙන ගියා. එයා ආවේ මාව බලන්න. මට ඉතින් එයා විතරයි ඉන්නේ. මගේ ලොකු පුතත් නැහැනේ මට. එක්කෙනාමයි ඉන්නේ මට ඉතින් මොනවා කියන්නද? කෙසේ වෙතත් අත්අඩංගුවටගත් ප්‍රේම කුමාර් ගුණරත්න මහතා කෑගල්ල පොලිසියට රැගෙන වෙත් එහිදී ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. මේ අතර ඔහු නියෝජනය කළ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ මොහොතෙත් පසුගිය කාලය තුළත් ශිෂ්‍ය ව්‍යාපාරට යම්කිසි දේශපාලන මැදිහත්වීමක් කරනවා. අපි හිතනවා මේ පහුගිය කාලේ ආණ්ඩුවට ආපු බලපෑම් විශේෂයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණ මේ කතා කරන භාෂාව තමයි මේ බල දැන් මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙනෙත් ඔහුගේ මවගේ නිවසේදී. ඒ නිසා මේ හැංගිලා කොහෙවත් යන්නේ නැතුව මේ භූගත දේශපාලනයක් නිකන් සැඟවුණු දේශපාලනයක් කරපු ඉතිහාසයක් නෙමෙයි මේ මෑත කාලේ මේ හැසිරීමට අදාළ තියෙන්නේ. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි. පසුගිය පෙබරවාරි දෙවැනි දින ආගමන විගමන පාලක විසින් පොලිස්පති වෙත ලිඛිතවම දැනුම් දී තිබෙනවා. නොයෙල් මුදලිගේ නැමැති අයව ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසට ඒ අනුවයි අද දින මොහුව කෑගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නේ ආගාමික විගාමික පනත යටතේ පෙරදි සිදු කිරීම සම්බන්ධයෙනුයි. මෙලෙස අද දිනේ අත්අඩංගුවට ගත් ප්‍රේම කුමාර් ගුණරත්නම් කලක් ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර නායකයෙකු ලෙස කටයුතු කළේ කුමාර් මහත්තයා ලෙස ප්‍රචලිත වෙමින්. පක්ෂය තුළ ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාවට ගොස් නොයෙල් මුදලිගේ නමින් එහි පුරවැසිභාවය ලබාගත් ඔහු පසුව 2012 වසරේදී යළි මෙරටට පැමිණ පෙරටුගාමි පක්ෂය බිහි කරනු ලැබුවා. සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ දේශපාලනයේ නිරත වීම නීති විරෝධී බැවින් ආරක්ෂක අංශ මගින් කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගත් අතර පසුව යළි ඔස්ට්‍රේලියාවට පිටුවහල් කෙරුණේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේද මැදිහත්වීමෙන්. ඉන් අනතුරුව ඉකුත් ජනාධිපතිවරණ සමයේ කිසිදු නීතිමය හෝ බාධාවකින් තොරව ප්‍රේම කුමාර් ගුණරත්නම් යළි මෙරටට පැමිණ පෙරටුගාමි සමාජවාදී පක්ෂය වෙනුවෙන් ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත වුණා. එහිදී සජීවී රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. කවදද වීසා ඉවර වෙන්නේ? දැනට මම මේ මගේ පැමිණීම ඔස්සේ ආපසුරයක් නැවත ලංකාවේ දේශපාලන කටයුතු දිගින් දිගටම දේශපාලන කටයුතු වල නියැලීම තමයි මගේ මූලික අරමුණ. ඒකෙන් පිටුවහල් කරන්න ඉන්නව කියන එක නෑ කිය? නෑ. කෙසේ වෙතත් ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව කුමාර් ගුණරත්නම් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටින බවට ආගමන විගමන නිලධාරීන් කරුණු පෙන්වා දුන්නා. පෙරටුගාමි සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඔහු රටින් පිටුවහල් නොකරන ලෙස ඉල්ලා සිටියත් ඉකුත් පෙබරවාරි මාස 18 වන දින අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කළේ ඔහු රටින් පිටුවහල් කළ හැකි බවයි. ඒ අනුව මෙලෙස අද අත්අඩංගුවටපත් කුමාර් ගුණරත්නම් මීට සුළු මොහොතකට පෙර කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ගියා. The Big Story.